යන්න ගියේ මෙහෙන් ගියේ කහමාර බයික් එකෙන් ගියේ දෙන්නෙක් කඹුරු පිටි යන්න කොට පොදක් ආවා. ඒ පොද වැස් වෙන වෙලාවේ බයික් එක දැම්ම අර ලීනපතින රබර් කඩේ දැම්ම මම අර බයික් එක දෙමන නිසා. ඒක පයින් කෙනෙක් ලීනපතර කඩේ තියෙන මේ දකුණු සයිඩ් එක සයිඩ් එකනේ. ඒ සයිඩ් එකේ දෙන්නෙක් පයින් ගියා. යනකොට හැබැයි අර පෝර කඩේ ගාවදි සමෘද්ධික පොන්නයි යහපති පෝර කඩේ තියෙන සයිඩ් එකේම එතෙන්දී මම දැක්ක මේ මෙහෙම වාහන දෙයක් හැපෙනව දැක්ක. දකින්නකොට මෙහෙම බැලුවා බලනවත් එක්කම වාහනයක වැදුනා. ඊට පස්සේ කාර් එකක් වැදුනව දැක්ක, තව එකක් බයික් එකක් වැදුනව දැක්ක. මෙහෙම ඉස්සරහට ඒ දෙන්න වැටෙනව දැක්ක. වැටෙනකොට මම මෙහෙම හැරුණා. හැරුණත් එක්කම මම මේ ටෑග් ගහුවා කමලා කියන්නේ ටෑග් කළා. මම මෙහෙම හැරුණා. හැරුණත් එක්කම මෙයාගේ අතාලන්න බැලුව මගේ පිටිපස්සෙන් හිටියේ නට මගේ මෙතන තුනටි වැදුනා. වැදුනාට පස්සේ මම වීසුණා. වීසෙලා මේ අර මොකද එළෝලි පැලව ගැතුණා. එළෝලි පැලවට මගේ ඔළුව වැදුනා වැටුණා. ඒ මතකෙ තිබුණත් එක මම දන්නවා මෙයා වැදිලා යට කියලා. යට කෙලින් දැන මට ගල් කරගෙන මම මෙහෙම නැකිට නැකිටලා වාහනේ උස්සන්න ට්‍රයි කරා. කාටවත් පේන්නේ නැහැ මේ යට කෙනෙක් ඉන්නවා කියලා. පස්සේ කට්ටියට ගෑ ගැහුවා මෙහෙම කෙනෙක් යට ඉන්නවා කියුවට පස්සේ එහෙම කට්ටියමක උස්සනට මම ගියා. හැබැයි වාහනේ කුඩු කරන්නත් වගේ කට්ටියක් ආවා. ඒ වගේ නැත්තිලා වාහන ඇක්සිඩන්ට් තුනක් දෙවතු තුනනේ. ඉතින් මම කෝ වාහන රද්ද තියන්න බා මම ඩ්‍රයිවර් කෙනෙක් ඒක නිසා මට ලෙඩා ගත්තොත් ඇති කියලා කිව්වට පස්සේ කොහොම හරි උස්සලා ගත්තා. ගත්තට වාහනේ උස්සලම තමයි ගත්තේ. කවුද හැබැයි කියලා වාහනේ නියුට්‍රල් කරා. කළා වාහනේ පිටිපස්සට ගත්තා. අර ගත්තට පස්සේ මම මෙයා උස්සලා ගත්තා ඔළුව පැත්තේ මගේ අතට ගත්තම. ඔළුව පැත්තේ අතට ගත්තද කියන්නේ පාරෙන් එහා පැත්තේ තමයි මගේ ඔළුව තියා උස්සගෙන ගියා. ගිහිල්ලා විනාඩි 5ක් විතර බිම තියාගෙන මම හිටියා. ඉන්නකොට වීල් එකක් ගෙනල්ලා නැවතුන නවත්තලා උස්සලා තිබ්බා මගේ උකුලට තමයි මෙයා ගත්තේ මම. උකුලට මගේ උඩ තියුවට පස්සේ කකුලක් හැබැයි මේ මගේ උකුලට තියෙනකොට කකුලක් මේ විලුඹට උඩින් එම් වෙලා තිබුණා. ඒක මම නවල තියාගත්තා. මට මතකයි විදියට. තත්තකල්ල මාත් ලියන නිසා. ඒ නවත්තකන ආඳපානට ගියාට ගිහිල්ලා බස්සුව වීල් එකේ සල්ලිත් මන් දුන්නා. ඊට පස්සේ මට ඊට වැඩිය කියන්නේ වාටුට ගත්ත මතකයි. ටිකක් කියලා ඉතගෙන හිටිය. මට අමාරු දුන්නක ඒක නම් ගත්තා. මම එවිලෙමයි වීල් එක කරන් කඹුරු පොලිසියෙන් ආයෙ පොලිසියට මම ගියා. පොලිසියට ගියාන් පස්සේ මම කිව්වා මෙහෙම ඇක්සිඩන්ට් එකක් වුණා මගේ හාමිනිත ඇක්සිඩන්ට්ලා තියෙන්නේ. නෑ නෑ ඉන්ක්වරි කරන්න කිව්වා. මම කිව්වා මටත් මමත් ඇදිලා තමයි ඉන්නේ. නෑ නෑ ඔයා යන්නේ කිව්වා. එහෙම පොලිසියෙන් කිව්වා. කිව්වට පස්සේ මම ගියා. ඒ වීල් එකේ මම අපෝ ගියා. ගිහිල්ලා ආඳපානට ගියා. ඊට පස්සේ ලෙඩා ඒවිලෙම ඔපරේෂන් කළා. ඔපරේෂන් මොන හරි කළා අටක් ගාලා මේකට නැග්ගුවා. නැග්ගුවට පස්සේ මමත් මාත්‍රිත් පිටාලි ගියා. ICU එකෙන් ඉතින් ඒවිලෙම අටක් ගාලා මොන හරි කළා ලෙඩා ගන්න ට්‍රයි කරලා කොළඹට හරි කරා පිටර ගන්න එහෙන් දෙන්න බැරි වුණා. يعني අමාරු දත්ති නිසා ඊට පස්සේ මං ආවා. ඊට පස්සේ දුදෙත් තමයි මම පොලිසියට ගියා මේ මේක. ඊට පස්සේ කෝ නෑ නෑ ඔක්කොම රාජකාරි කරලා ඉවර කළා කියලා තියෙනවා ප්‍රශ්නයක් නැහැ කියලා පොලිසියෙන් කිව්වා. එදාත් තාමයි කට උත්තරයක් ගන්න එදා ගිහලා තිබුණේ නැහැ. ඊට පස්සේ දැන් දවස් 7කට පස්සෙත් ICU එකෙන් එළියට ගත්තට පස්සෙත් පුතත් එක්කත් මම ගිහලා ගියා. මේ මහත්තයා මේක ඉන්කේ ඉන්කාරයක් කළා නෑ නේද ඇක්සිඩන්ට් එකක් කියන්නේ. තාම ඒක නෑ නෑ අපි යන්නේ කෝ. ඊට පස්සේ ඊයේ ගියාට පස්සේ වතුර කරලා යන්න බැරි කියලා. දැන් අද උදෙත් අද කියන්නේ අද දිනෙත් එක්ක අද උදෙත් කෝල් එකක් දීලා වටම තමයි යනවා කියලා කිව්වා. තාම ගියාද නැද්ද දන්නේ නැහැ. අනුර පොලිසියෙන් ඒ රාජකාරිය එතනින් කියන්නේ කට උත්තර ගැනීමට යන සම්බන්ධතාවයක් ගියේ නැහැ. එයාගේ වැඩ ඔක්කොම කළායි කියලා තිබුණා. පස්සේ නෝනා නම් ඒ ඇක්සිඩන්ට් වෙච්ච නෝනා කෙනෙක් තැකිනලා තියෙනේ. මිනිස්සු නැ ඉතින් අර රුපියල් 50,000 දුවේද රබර් කඩිය අර පලාවේ රබර් කඩිය තියන්නම් කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් අපිට මුදලට සම්බන්ධ කරගන්න බැරි නිසා මම කෝ ඒක අවශ්‍ය නැහැ කිව්වට පස්සේ රුපියල් 20,000 දුවේද මේ තියලා කියලා මේ නෝනා මාත් එක්ක අපිට ඊයේ කිව්වා. දැනට උනාල ලියුමක් දෙනවා නම් ඒ මුදල දෙන්නම් කියලා. ඉතින් අපිට කොල්ල ඉදෙක් ගැන තක්සීරු කරන්න බෑ ඒක නිසා එහෙම කිව්වා. ඒ මිනිස්සු හැබැයි කිව්වා මේ මම ලෙඩයි ගා සාතුටුවත් ඉන්නම් කියලා. එහෙම කිව්වා. මේ වචනේ ඇති කියන්නේ නැහැ. මොකද ඇක්සිඩන්ට් එක පොලිසිය නම් කට උත්තරයක් නම් ගන්න ගියේ නෑ. අද දවස් 7යි. දැන් උදේත් කෝල් එකක් දාලා කියනකම් ගියේ නෑ කට උත්තරයක් ගන්න ලීලාගෙ. ඒක නම් තියෙනවා. මොකද මම හතර පාරක්ම පොලිසියට ගිහිල්ලා කිව්වා මේ කට උත්තරයක් ගන්න කියලා. ඉෂුව එකින් ලෙඩෙක් කියලා ගියේ නැතේ කියලා. එයා කියනවා. පොලිසියෙන් කියනවා නමුත් අද උදේත් දැන් මේ දවල් 10ට කෝල් එකක් දීලා 9ට කෝල් එකක් දීලා කිව්වා මෙයාගෙන් කට උත්තරයක් ගන්න කියලා. ඊට පස්සේ තමයි දැන් මොකද්ද වැඩක් තියෙනවයි කියලා 12ට විතර යන්නම් කියලා කිව්වා. එතන තමයි මට අඩුපාඩු. මොකද රාජකාරිය මට්ටමක් හරියන්න අපිට එච්චරයි අඩුව තියෙන්නේ. ඒක කරගන්න පොලිසියනේ රාජකාරිය කෙනෙක් ඉන්නේ. පැමිණිල්ල පොලිසියනේ තියෙන්නේ. මගේ පැමිණිල්ල වාරගත්තෙත් නැහැ නේ. මම වෙලෙම පොලිසියට ගියා. ලේත් පෙරාගෙන ගියේ. ඒත් මගේ පැමිණිල්ල වාරගත්තේ නැහැ. ඒක අපි කරන්නම් කියලා කිව්වා. ඊට පස්සෙන්ද ගියා. දවස් 3ක් මම පිට වෙන පොලිසියට ගියා. නමුත් මේ දැන් කියනකම් දැන් දවලුත් දේ 8ට 9ට මම කෝල් කරලා කිව්වට පස්සේ තමයි මේ යන්නම් කියලා කිව්වේ. ඒක තමයි මට පැමිණිල්ල වාරගත්තේ නැත්තේ. මම ගියන් පස්සේ මම කිව්වා මෙයාගේ ලෙඩයි කියලා. ඊට පස්සේ මේ රාජකාරිය තමයි කරන්න කියන්නේ. ඔයා යන්නේ කොහොමද ඉස්පිදාට? එහෙම කිව්වා. එහෙමයි කිව්වේ. ඒතුව මේ
ලිඩා නවත්තු ගම මගේ වීදනවත් එක මගේ විලම යයි වාටට ආද පානේ ප්‍රේෂණ තීට ගන්නවත් එකත විල්ල කරන්න ඊට පස්සේ හිටිය මතක නෑ එල්ලාටකම මගක් ම කිරන්න එක මමත් මෙතන ඉන්නවා ඒ රාජකාරයමයි කරන්න ඔය යන්නේ කිව්ව එහෙම කිව්වේ චර ඊට පස්සේ ඊට පස්සේ උදේ අයිත්තාම ඊට පස්සේ දිවනිසර පුතත් බෑනත් එක්කත් ආවා මේ රාජකාරි කරාද කියන්නේ ආවේ නෑනේ උන් කරගන්න ආවේ නෑ ඊට පස්සේ පෙරේද ගියා ඒ පොලිසිය අපේ ළඟ කෙනෙකුනේ එයත් එක්ක ගියා ඊට පස්සේ කිව්වා මේ කරන්නේ කියලා එයා ඒ කරෙත් නෑ අද උදේ පාන්දර 8ට මං කෝල් කරා 8ට හමාර 9ට විතර කෝල් කරාට පස්සේ තමයි යන්නම් කිව්ව 12න් ඉස්සෙල්ලා අද ගියා දන්නේ නෑ රාජකාරියට පැමිණිල්ල අපි මගේ රාජ හැබැයි එයා රාලාම කිව්වා මගේ රාජකාරම හරි අකුරට කරලා තියෙනවා එයාට ඉතින් අපදීම නොදීම මං අදාල නැතේ කිව්වා එහෙම කිව්වා එහෙම නැතේ කිව්වේ නෑ අපි ළමයත් ඉස්සරහමයි කිව්වේ අද වෙනකොට ගියේ නෑ 17ක් වෙනවා අදට දැන් මේ නීතිච්චවරිය මේට ඇප ලැබුණේ කොහොමද ඇප ලැබිලි ඇප දුන්නා කියන්නේ මෙහෙමනේ ඇප දීලා තියෙන්නේ පොලිසියෙන් විරුද්ධත්වයක් කියලා නෑනේ එතෙන්ද රුපියල් 20000 ඇක්චුලි 3 දිනක් ඉන්න ඕනේ එක්කෙනෙකුට 10000ක අපේ අමාරු ලෙඩ දෙනාට 20000 මෙහෙ තැම්පත් කරගෙන මේ කියන්නේ මේ උසාවියේ තැම්පත් කරගෙන තමයි එයාට ඇප දීලා තියෙන්නේ බලපත්‍රේ తాවකාලික අත්හිටුවල එහෙම දෙයක් තියෙන්නේ ඒ ඇහුවා පොලිසියෙන් කිච්චරියක තියෙන්නේ දනතරමේ එපදීමට කටුත්‍රයක් ගන්න ලෙඩා ගාවට ආයෙම නැ මොනම හේතුවක් දැන් අද උදේ අද තියෙන 26 දක දිනේ උදේ 8ටක් කෝල් කරන කලාට පස්සේ තමයි කිව්වේ ආවේ ඒ ලෙඩාගෙන 21 කිටයක් මොනම හේතුවක් නිසාවත් ආවේ නැ ඒ කියන්නේ මේක මොකක් හරි පක්ෂග්‍රාහී බවක් තියෙනද මේක තේරෙන්නේ නැ පක්ෂග්‍රාහී කියලා තේරෙන්නේත් නැ ඇයි නොබීගෙන වගේ හැංගීම නම් තියෙනවා මොකද යන්නේ නොහේතුව මොකද වැක්සිනේ කොහොම හරි උනායි පස්සේ පැමිණිල්ල පොලිසියෙන් නම් මංගිච්ච පැමිණිල්ල බාරගත්තේ නැ ඒවිලේ මම දැන් ඉවිලි දන්න සාක්ෂියනේ මගේ තියෙන්නේ ඒක බාර ගත්තෙත් නැහැ. ඇයි මොකද මේ දවස් 3ක් ගිහිල්ලා කියලා අයිසු එකකින් ලෙඩේ විශාල අසාධ්‍යයනේ ඇයිට. අසාධ්‍යින් තත් එක ලෙඩේ කට උතර ගන්න පොලිසියට කියන බෑ. ඒක වතුර ගල්ලා කියලා ඊයේ කිව්වා. පෙරේද කිව්වා වතුර ගල්පන යන්න බැරි කියලා. අදක් කිනු වතුර අඩුද කියලා මං කිව්වෙත් ඒක දන්නේ නැහැ. මම ගිහිල්ලා ආවා කියලා මං කිව්වා. අදත් ඒක තමයි උගේ ෆෝන් එකෙන් කතා කරන්නේ. දවස් 3ම ළමයි දිනකුත් එකක් ගියා. එදාම ඉවිලෙම මම ගියා. අපේ සම්මාද මම හිතන එයාගේ නමවත් තාම දන්නවත් දන්නේ නැහැ පොලිසිය. එච්චරයි තියෙන්නේ ඊට පස්සෙන්ද ගියාට පස්සේ ෆෝන් නම්බරේ ඉල්ලගත්තා ෆෝන් නම්බර දෙකක් ඉල්ලගත්තා ෆෝන් නම්බර දෙක නම් ලියලා තිබුණා ඊට පස්සේ දැන් තවත් දෙකකට පස්සේ ගියාට පස්සෙත් මේ ෆෝන් නම්බර දෙකක් තියෙනවා ඒකයි ඉතින් එහෙම පෙන්නුවා මට ෆෝන් නම්බර තාපසරක් වලිටතර ලාච්චුන් ඇදලා පෙන්නුවා ඒ මොකද අපේ පොලිසියට ළඟ කෙනෙකුන ඒත් එක්කම ඇතුළට ගියේ මොකද රාජකාරි මට්ටමින් පොලිසියෙන් නොකරෙච්ච එක නම් මම කොහොමද කියන ඒ කියන්නේ මේ එතන මම ඒ මනුස්සයට මම උදුදක් කියන්නේ මොනවද කියන්නේ නැහැ මොකද ඇක්සිඩන්ට් නැන්නේ ඒ තියෙන්නේ මම ගියා කට උත්තරයක් දෙන්න මගෙන් ගත්තේ නැහැ ඊට පස්සේ දවස් 3ක්ම පිටපිට ගිහලා අද උදේත් මම 8ට කෝල් කරා දැන් දවස් 7ක් වෙලා කට උත්තරයක් ගන්න නැද්ද කියලා ලාගේ එච්චරයි තියෙන්නේ දැන් දවල් කිව්වට පස්සේ තමයි කිව්වා මොන වැඩ වගේක් තියෙනවද කිව්වා මේ රාජකාරි වැඩක් තියෙනවද කිව්වා දවස් 12ට ඉස්සෙල්ලා යන්නම් කියලා ඒකත් විනිගනේ සම්බන්ධව කෝල් කරේ ගමන් 3ක් ගියා ඒ මනුස්සයා ගියා ඇහුවා මේ මාත් මේ යාර ළමයි 3 දිනක් වෙනවා මාත් අසරණ වගේ තමයි කිව්වා මම ලෙඩගේ සාහතුරට මම ඉන්නම් කිව්වා ඔයාලට කෙරෙන්න ඕන දුවවක් මගෙන් කරන්න ඕක ඒ වචින් නැති කියන්නේ මේ මනුස්සයා කිව්ව තිබුණා ඒ විලෑ මං කිව්වා වාහනේ නම් කුඩු කරන්න එපා මට ලෙඩා ගත්තාම ඇති අපි ඩ්‍රයිවරෙන් කියලා ඒ වචන මං එයාට කිව්වා ඊට වැඩි මට කියන්න දෙන්නේ නැහැ නේ මොකද මේ මොසෙ ඉන්න බයිට් එක ආවෙ නැති ස්පිතාලට එන්න බැරි කමට ඉතින් ඒ වෙලේ 50000ක් දෙන්න ඇහුවා අපි ඉතින් එපා කිව්වා ඒ වෙලාවේ 50000ක් අඩේක තියන්නම් කිව්වා ලෙඩා වෙන්නේ කියලා ඒ යුතුකම මොසු නැතේ කියන්නේ නැහැ මොකද 20000කට 50000 සීමා කරන්න බෑ නිසා ඉතින් මම මේ ඊයේ කිව්වා ඉතින් ඕනනම් ඒ බැංකු ඉතින් ඉක්සාවිතම් පස් කියලා දෙන අඩු දවසේ එක හම්බ වෙනවා කිව්වා ඕනනම් ඒක යාට අදාල නැතේ කිව්වා නමුත් නඩු වෙනුම් මනුස්සකම වෙනුම් එයාගේ මනුස්ස කතා කරනවා. මොකද පොලිසිය එතන කඩු උත්තර නොගත් එක තමයි මට තියෙන ප්‍රධාන ළමයි කතා කරන්නේ ඒකයි. ඇයි පොලිසිය මම ලේ පෙරාගෙන ගියා මගෙන් කඩු උත්තරයක් ගත්තේ නැහැ. පුළුවන්කමට ඇවිද නෙවෙයිනේ. ඒක නොගත් එක මට ප්‍රශ්නයක්. ඊට පස්සේද ගියා දවස් 3කට 2කට පස්සේ ගියා තවත් එක්කෙනෙක් ගියා තව වෙන කෙනෙක් කල්ල තමයි දවල් කෝල් කරේ. ඉතින් තමයි කිව්වේ දවල් 12න් ඉස්සෙල්ලා යන්නම් කියලා. ඒකනේ මොකද පැමිණිල්ල පොලිසියන්නේ මහත් වෙන්නේ. පැමිණිල්ල පොලිසියන් යනවනම් මගේ පැමිණිලිකු බාර ගන්න නැත්තම් ඇක්සිඩන්ට් එකක් නමක් අත්තාම හරියට ඒලා දන්නේ නැත්තම් අපිට මේක ඉස්සරහට ගවන්න ඕන නඩුවක් නෙමෙයි යන්නේ මොකද එයාගෙන් බැරි නම් වන්දියක් කියන හැටි මොන දෙයකට හරි නඩුවක් යන්න ඕන අපේම පැමිණිල්ල බාර ගන්නේ නැත්තම් ඒකේ රාජකාරී එතුමා කර නොකලක වැරද්දක් මගේ ගාව තියෙනවා ඒක තමයි මට වැරද්ද තියෙන්නේ කියන්නේ එයාලගේ රාජකාරී කළොත් නේ අපිට ඉතුරු වැඩ කර ගන්න පුළුවන් අපිට එයාගෙන් වන්දි ඉල්ලන්න බෑනේ ලක්ෂ ගණන් තියා කොච්චර ඉල්ලුවත් අපිට ඉල්ලන්න බෑ එතන ඉන්ෂුරන්ස් එකෙන් හරි මොනවා හරි දෙයක් අපි සිවිල් නඩුවක් දාලා මේ පැමේ ගන්න කීයක් කරේ එතකොට අපි 50000 කිලෝ ලක්ෂයක් කිලෝ දෙන්නේ නැහැ නේද? තීතිය ඇක්සිඩන්ට් වෙන්නේ. දැන් රෝගියාගේ තත්ත්වය මොකද දැනට තියෙන්නේ? තත්ත්වය කියන්නේ දැනට මේ කකුලේ ඩැමේජ් දෙකයි. මේ කියන්නේ
කියන්නේ වින්විච්ච දණින් දණේත උඩින් එකයි දණට පහලින් එකයි දකුණු කකුලේ වම් කකුලේ යට වින්විච් එක මම දැක්ක සිද්ධියක් සම්පූර්ණ වෙන් වෙලාමනේ අරන් ගියේ ඒක වෙන් වෙලා මසෙන් විතරයි තිබුණේ ඉතුරු උඩ ඩැමේජ් දෙකක් තියෙනවා කියන්නේ පස්පලක ඩැමේජ් එක මේ කකුලට තමයි ගොඩක් දකුණු වම් කකුලට තමයි ගොඩක් ඩැමේජ් එක තියෙන්නේ ඒ වම් කකුල ඩැමේජ් එක කොච්චරද කියලා සීමා කරන්න බෑ ඉතින් මේක නම් ඒ ડોක්ටර් ඊ හැන්දෑවිලි ගොළු මගේ වැඩි සාර්ථකයි කියලා කිව්වා කියන්නේ මේ කකුලේ ඉලියට වෙන මන්නේ තුවාල තුවාල නැහැ ඇතුලේ ඩැමේජ් මේකේ මම දැක්ක සිද්ධිය තියෙන්නේ මම කකුල වම් මේ කියන්නේ විලුඹ මගේ පැත්තට නමාගෙන මම අතින් තද කරගෙන ගියේ ලේ එනවට ඒක දැක්ක සිද්ධිය තියෙන්නේ ඊට පස්සේ තමයි මේ කිව්වේ මේ මෙතන තුම්පලක ඩැමේජ් එකයි පින්දාලා තියෙනවා කියලා ඇත්තටම දන්නේ නැහැ තාම ICU එකේ තියෙන්නේ නෑ නෑ ICU එකෙන් දවස් දෙක තුනකට පස්සේ ගත්ත අරගෙන තුනක් ICU එකේ තිබුණා අරගෙන එලි ඔපරේෂන් කරනවා දැන් අවසන් දෙකට ඔපරේෂන් ගන්නවා මේ කකුල පිටින් ගන්නවා වෙන ඉහළ ඩැමේ නැති කියලා නම් එයා කියනවා කියන්නේ මුලින් ඉහළ හැම නැති කියලා කියන අසනීප නැති කියලා මේ සිද්ධිය තවත් අනතුරට පත් වෙච්ච කට්ටිය ඉන්නවද ඔව් මේකෙන් තව ඉස්සරහ පැත්තේ වැදු බයික් එකේ වදිනවා මම දැක්කනේ දැන් පාරෙන් අනිත් පැත්තේ වප්පිනෝ දැක්ක ඒක ඉතින් කවුද කියලා දන්නේ නැහැ බයික් ඉස්සර වාහනේ මෙහෙම අපි පාර යනකොට වාහනයක් අපිට බැලුවා බලනොත් එක්කම ඒක වාහනයක හැපෙනව දැක්ක ඊට පස්සේ බයික් එකේ හැපිලා දෙන්නේ කීසිනව දැක්ක ඒ එක්කම ශෙනිකවම වාහනේ හැරුණත් එක මම කිව්වා කමලා එන විදිහ හරි නැහැ කියලා මෙහෙම කරගත්ත කරගෙන මෙයා ගැතින් අල්ලන හැරුණත් එක මෙයා ගැත අල්ලන්න බැරුණාද දැන්න මගේ මෙතන ඉච්චම වීසලා ගිහලා වැටුනේ මල් පාත් උඩ එතන මන් දන්නම යාට කියලා කාටවත් පේන්නේ නැහැ බරටකට යාට පස්සේ උස්සනකොට මම දැක්ක කකුලට තියෙන මේ කුඩු නිසා අද්දන්න දුන්නේ දැන් කකුල තියෙන කොන්ක්‍රීට් එකයි බැම්මයි දෙකට ඒ දෙකට හිරවල දෙක උඩ තිබුණේ මේ කකුල මේ කකුල ඒකෙන් තමයි වෙන් වෙලා තිබුණේ හැබැයි මස් වෙන් වෙලා මම මෙහෙම කකුල මේ වත්ත නවාගෙන තමයි අරන් ගියේ මේ මේ ඉන්න හරියට මතකයි මෙන්න මෙතන ලකුණේ මෙතනින් මම නවල මේ පැත්තට තියාගත්ත මෙතනින් තද කරලා හිර කරගත්ත මෙහෙම දැන් මේක කැඩිච් එක වෙන් වෙච් එක මම මෙතෙන් නවාගත්ත නවාගෙන මෙතනින් තද කරගත්ත ඇටකටු කර එලීට තියෙන වෙන් වෙච් ටික අනිකරම මස් ටිකත් එක්ක මෙහෙම හිර කරගත්ත තද වෙන්නම ලේ යනවට දේ ලොකුලුවට තියෙන්නේ කියන්නේ වීල් එකේ වාහනේ කවුරක් නැගේ නැහැ එකම 19 දා වෙලා තියෙන වෙනකොට මම ගියේ මේ වීල්ලේ ගිහිල්ලා ඒ මොනසර සල්ලි වගේ අද්දුනා අතු එද්දාතු ගහේ ඉතින් ඒකත් එහෙම එහෙම අරන් ගිහිල්ලා කියන්නේ ඒ විකාරෙට මේ රාජකාරිය ගැන නම් මහත්මයා මම කියනවා නුත් එයාට මගේ පැමිණිල්ල බාර ගන්න එක මම දැක්ක සාක්කේල ඒක බාර ගත්තෙත් නැහැ ඊයේත් නෙවෙයි අද උදේ කියන දවස් 7කට පස්සේ අද උදේ කෝල් කරලා කිව්වට පස්සේ තමයි ඒ ඔය පොලි යනවායි කියලා කිව්වේ එතන කියන ළමයි මට චෝදනා කරන්නේ ඒකයි මේ මේ රාජකාරිය මට නෝන කරේ කියලා මුත් එයා තාම මම හිතන්නේ පොතක මෙයාගේ නමවත් තාම දන්නේ නැහැ මොනවාක්වත් තාම දන්නේ නැහැ පොලිසිය දන්නේ නැහැ ඊනවට එදා මරුණොත් දන්නේ නැත්තේ තිබුණා يعني යා අනිවාර්යෙන් යන්න එපා එයා කියන වතුර කල්පුණ සෑන්න බර නැහැ කියලා පෙරේද කියනවා ඒ වෙලාවේ වතුර ගල්ලා තිබුණේ නැහැ වතුර කඳුලක්ක් ගල්ලා තිබුණේ නැහැ ඒ රාජකාරිය කරන්න යන තිබුණා අර මිනිස්සුන්ගේ අසාධාරණයක් මම තාම කියන්නේ අසාධාරණ කියන්නේ මිනිස්සු වැක්සින් එකේදී ඉතින් සාධාරණත් අපි වෙනුවෙන් කරලා තියෙනවා ඉතින් අපිට තියෙන මේ නීතිය පැත්තෙන් හදාගත්තේ නැත්නම් අපි යම් කිදා අපි ප්‍රශ්නේ අපිට බලපාන ඕනේ කවදා හරි අපිට නීතිය කරන්න දවසක් එනෝනේ අපි දන්නේ නැන්නේ මොන තත්ත්වයක්ද කියලා ඒක නොකර කර තමයි තියෙන්නේ දැන් පොලිසිය පක්ෂග්‍රාහීව වැඩ කරනවා නේද? නෑ ඒක කියන්න TypeError නෑ. ඉතින් මේ එයාට බී වර්තාව ගත්තායි කිව්වා. එයා බීලාති කියලා චෙක් කරලා බැලුවා ඒක. එහෙම කිව්වා ගියාට පස්සේ. එයා ගැන අපි සීරම පරීක්ෂණ කළා කියලා තියෙන්නේ. ඒ වර්තාව ගන්න. ඉතින් පස්සේ ඇවිල්ලා කට උත්තර ගන්නවා කිව්වා. එහෙම කිව්වා ඉස්සෙල්ලා. දැන් දවස් 3ට කලින්. ඊට පස්සේ පෙරේද මං ගිහිල්ලා කිව්වා. පෙරේද ගිහිල්ලා කිව්වට පස්සේ වතුර ගල්ලායි කිව්වා. දැන් අද උදේ කෝල් කරගෙන ඒ පාරේ යන්න පුළුවන්ද? මගෙන් අහන මේ බණ්ඩතර පාරේ යන්න පුළුවන්ද? මං කිව්වා මමත් දැන් බයිකේ ගිහිල්ලා ආවා. යන්න පුළුවන්කම තියෙනවා කියලා. එහෙනම් 12ට ඉතින් වැඩක් කරනවා එක දැනට 12ට ඉතින් යන්නම් කියලා කිව්වා. ඒක පක්ෂග්ගායි අපක්ෂග්ගායි තේරෙන්නේ. ඒක මට තේරෙන්නේ නැහැ. එහෙම ඉතින් දන්නේ නැහැ. නමුත් මේ පැමිණිල්ලේ කට උතුරන ගණේව තමයි මගේ කියන්නේ. අයි මගෙන් ගත්තෙත් නැහැ. වෙන සින්දු සාකෙන් ගත්තා කියලා මෙයාගේ නමවත් මං හිතන්නේ පොත සමඳලා නැතේ කියලා මං දන්නේ නමවත් කියන්නේ ඉමුසුද නැහැ නේ. එයාගේ පැමිණිල්ල විතරේ තාම තියෙන්නේ. පෙන් කට උතුරක් ගත්තේ නැහැ මම ගිහලා ගත්තේ නැහැ. ඒ වැරද්ද තියෙන පොලිසිය. එතකොට මේකේ පදවගෙන ආවෙක ඇත්තටම කවුද නෑ නෑ ඒක මම බැලුවා මොකද පදවගෙන ආව කියන ගෑනුවෙක් කෙනයි තියෙන මං ඊට මම මේලි දැක්කේ නැතුණාට මං මෙහා පැත්තේ කඩෙන් හරියටම ගිහිල්ලා ඇහුවා නිහඬ නිහඬවම කිව්වා ගෑනුවෙක් කෙනෙක් පදවන් ආවේ ඒයි මෙහෙම හුල්මන් වෙලා හිටියා කිව්වා ඉන්නකොට අර පැත්තේ ඩ්‍රයිවර් හිටියා කිව්වා ඩ්‍රයිවර් එයාගේ ඩ්‍රයිවර් වල ඉන්නේ මේ ගෑනුවෙක් කෙනාල හිටියේ දොරල්ල ගන්නකොට එහෙම කියන ඒක ගැනම හොයන්න ගිහිල්ලා බලනකොට මේ ඉස්සර කඩින් ඉතින් හිතවත් එහෙම දන්නේ නැහැ. ඒක ගෑනු එක්ක නෑ තමයි හිටියේ. හැබැයි ඉස්සෙල්ලා කට්ටියක ගෑනු කෙනෙක් එළවන් ආවා. මේ ගෑනු මිනිස්සේ කියන ඔය හැපෙනවත් එක්කම ඒ ඩ්‍රයිවර්ලු කැපුවේ තනි පාරන කැපුවේ මේ ඒ පවර් මෙයා පැත්ත හැරුණේ. එයාගේ හිටි ඩ්‍රයිවර්ලු කැපුවේ මේ අනිත් පැත්තට. يعني එච්චර හැරුණේ ඒකලු. එයාත් මාත් එක්ක කියන්නේ. එතකොට මෙයාට ලයිසන් තියද? ඔව් දැන් පොලිසියෙන් කියනවා එයාට ලයිසන් තියනවා කියලා. කියනවා ලයිසන් එක බලපත්‍රයේ తాවකාලිකව හිටියෝ කියලා පොලිසියෙන් කිව්වනේ.
එහෙම කිව්වා. ඉන්සුරස් සරම තියෙනවා කියලා කිව්වා. බීවා මොකද බීමත්කම ඒරිපොට් එක ගත්තා කියලා කිව්වා. ඒ අපි ෆයිල් එක බලන තරම් උනේ නැහැ. එහෙම කිව්වා. අපි රාජකාර කළා. ඔයාලා යන්නේ කියලා අපි පුතත් ගියා, බෑනක් ගියා, මමත් ගියා. ඒ දෙවෙනි දවසේ. දැනට දවස් 3ක් ගිහිල්ලත් අද වෙනලු කට උතරේ ගන්න ගියේ නැහැ. මේ අද උදේ කිව්වට පස්සේ තමයි යනවා කියලා කිව්වේ. තාම ගියා දන්නේ නැහැ. දැන් අද උදේ කෝල් එකක් දාලා විනින් එකේ සම්බන්ධව කෝල් එකක් දාලා යාළු කමට කිව්වා මචං මේ මේ එහෙම කියලා තමයි කිව්වේ. මගේ නගේ කෙනෙක් කියලා එහෙම කියලා තමයි රාජකාරී. එතන මට තියෙනවා මේ ඒ මොකද මට ඉදිරි නඩුවට මට අවශ්‍යයි මේ පැමිණිල්ල. එතන තියෙනවා. මොකද පැමිණිල්ල පොලිසියෙන් නම් යාගෙන තියන්නේ පැ. ඒකයි අවස්ථාව තියෙන්නේ. මේ මිනිස්සුන් කියන ඉතින් නීතිපත්තක් ඒ තියෙන ඉතින් ඒක පස්ස බලාගෙන ඒක ප්‍රශ්නයක් නැහැ. මිනිස් කමට ඉතින් සැක්සිනේ නැන්නේ තියෙන්නේ. ඊටමත අපි දෙක තරහකාරී නෙවෙයිනේ ඒකේ මිනිස්සු. මම මෙතන පොලිසිය වැඩ කෙරෙරත් තමයි පුළුවන්. මොකද මගේ පැමිණිල්ල ගන්න නැත්නම් යාගෙන් කට උත්තරයක් ගත්තින් නැත්නම් ඒ මිනිස්සු නිදහස් වෙලා නැහැ අපිලයි කියලා නිකම්ම ඔබ පාර ගිල අපි තුබල් කරන් ගිල නෙමෙයිනේ. ඒක කළා පොලිසියෙන් කළා තිව්වට පස්සේ අපිට පුළුවන් ඉතුරු වැඩ කරගන්න. කියන්නේ මේ මිනිස්සුගෙන් පුළුවන් අපි කරගන්න. ඒකෙන් අපිට බෑ බුදලකට යතක් සේරු කරන්න බෑනේ. ඒකෙන් රුපියල් ලක්ෂයක් කිලෝ දෙකක් කිලෝ දෙන්නේ. මේ මොසර බැරි වෙන පුළුවන්. එතන මං දන්නේ දැන් ඔය කියන විදිහට මෙයාලා ඉන්සුරස් කළ එක තිය දන්නේ නැහැ, ලයිසන් එක තිය දන්නේ නැහැ. ડોක්ටර් කෙනෙක් කියලා මං. එහෙම කියන්න දන්නේ තාම පොකක් ලීගල් එකක් බැලුවේ නැහැ. ඇයි මෙච්චර අසනීපලෙඩෙක් කට උත්තරයක් ගන්න පැමිණින් නැත්තේ කියලා මං හරි සාධ්‍ය තත්ත්වයේ දවස් තුන්නේ ලෙඩෙකුට එයාට ගංගොතුර නම් යන්න බැරි නම් ඇයි විනින් පොලිසියට දැනුම් දෙන්න පුළුවන්නේ, හෝල් පොලිසියට දැනුම් දෙන්න පුළුවන්නේ මේ කට උත්තරයක් ගන්නයි කියලා. දැන් අද ජීවත් වෙන එක එනම දෙයක්. මේ ඇක්සිඩන්ට් එකේ තත්ත්වය මම දැක්ක දේ මං හරි දැක්කනේ. මොකද පොලිසිය නොකර කියනද? කියන්නේ ඉස්පිතාලට යන්න බැරි නම් මාතර පොලිසියට කෝල් එකක් රට යන්න බැරි නම් එහෙම හෝල් පොලිසියට කියනවා මේ ලෙඩෙක් අකින් ලෙඩෙක් ඉන්නවා. මේ කට උත්තරයක් ගන්න කියලා. ඒක නොකරගෙන මගේ චෝදනාවක් තියෙන පොලිසිය කච්චරම කියන එක ඇත්ත. මේ කරද්දි ඊයේත් මං ගියා පෙරේදා ගිහිල්ලා ගියා පළමුදා ගිහිල්ලා ගියා අද උදේ විනි සම්බන්ධ කෝල් එකකින් තමයි ගියේ. ඒක ගියාද නැද තාම ගිහිල්ලා නැහැ මං. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.